2020 අගභාගයේදී විවාහ ජීවිතයට ඇතුළත් වුණු ජනප්‍රිය නළු නිළියන් අතර බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි හර්ෂණ බෙත්මගේ කියලා කියන්නේ. දෙවැනි වරට විවාහ වුණත් ඔහු මහා සතුටකින් කියලා තිබුණේ සමහර කෙනෙකුට හරි කෙනා මුණ ගැහෙන්නේ පමා වෙලා. දෙවැනි විවාහය තම පළවෙනි විවාහයටත් වඩා ඉතා නැවුම්ව දැනුණු බවක් තමයි හර්ෂණ කියලා තිබුණේ. විවාහයෙන් අනතුරුව හර්ෂණ සිය තාරුණ්‍ය බිරිඳ වූ අරුණි සමග කතරගම වන්දනාවේ මෙහෙවරක් සඳහාද සහභාගී වෙනවා. හර්ෂණ ඒ විදිහට කතරගම ගියේ බාරයක් ඔප්පු කරන්නද එමත් නැත්නම් අලුත් අවුරුදු උදාව වාසනාව උදා කර දෙන්න කියලා දෙවියන්ට කන්නලව් කරන්නද කොහොම නමුත් හර්ෂණ බෙත්මගේ පහුගිය දිනක තමගේ ආදරණීය බිඩ්ඩ සමගින් කතරගම ගියපු අපූර්ව ඡායාරූප පෙළක් වීඩියෝ කිහිපයකුත් අපි ඔබ වෙත ගෙනා ඔබට මතක ඇති. ඉතින් මේ අලුත්ම වංහුන් ගැන හර්ෂණ බෙත්මගේ සත්‍යන්ත පුවත්පතක් වන මවුරට හාට් අතිරේකයට මේ විදිහටයි කතා බහ කරලා තිබුණේ. වෙඩින් එකෙන් පස්සේ කතරගම ගියේ නව විවාහයට ආශිර්වාද ඉල්ලන්නද හර්ෂණ. එහෙම කියලා විශේෂයක් නැහැ. මේ ගමන හැම අවුරුද්දකම මම යන එක. යමක් ගන්න කාලේ ඉඳලම මම බොහොම විශ්වාසයෙන් මේ පූජාවට සහභාගී වෙනවා. එහි සියලු වතාවක් සඳහා මම සහභාගී වෙන්නේ හරිම පිරිසිදු සිතින්. ඒ වගේම වන්දනාව අවසානයේ මම ලබා ගන්නා ආධ්‍යාත්මික සැනසීම හරිම අමිලයි. ඔබේ අලුත්ම කලා කටයුතු මොනවාද? කොරෝනා නිසා ගෙවල් වල කූඩු වෙලා හිටපු අපි වැඩ ආරම්භ කරමින් ඉන්න පිරිස අතරට එකතු වුණා. හඳතරු මල් නාට්‍ය රූගත කිරීම වගේම අලුත් ටෙලි නාට්‍ය කීපයකට ගිවිසුම අත්සන් කරා. තවත් නාට්‍යයකට ආරාධනා ලැබෙන නියමිතයි. ඉතින් ඔබේ ආදරණීය බිරිඳ අරුණි ඒ ඔබ සෙව් කෙනා කියලා ආරංචි. ඔව් මම හොයපු මගේ ජීවිතේ මට අරුණිගෙන් ලැබුණා. දැන් තමයි මට දැනෙන්නේ හර්ෂණ වෙත්මගේ ජීවත් වෙනවා කියලා. කලාකරුවෙක් කියන්නේ බොහොම නිදහස් මනසක් තිබිය යුතු කෙනෙක්. අරුණි රංගන ශිල්පිනියක් නොවුනත් ඒක හරිම අපූර්වට තේරුම් අරගෙන අද මගේ රංගන ජීවිතයට අවශ්‍ය කරන සහයෝගය සහ සැහැල්ලු මනස ඉතිපියාම අපූර්වට මට තිළින කරනවා. තරුණ කෙල්ලෙක් සමග ඔබේ රංගන ආලිංගනයන් ඇයි දුටුවහම ඇගේ පරිත්‍යාගශීලී බව ඔබට අහිමි වෙයිද? මම හිතන්නේ අරුණි හරිම කලාකාමී හිතක් තියෙන කෙනෙක්. මට ලඟුනේ ඒ කලාකාමී සිතුවිලි හින්දායි. අනික ඇය බුද්ධිමත්. තේරුම් ගැනීමේ හැකියාව ඈළඟ අපූර්වට තියෙනවා. ඔබ තරමක් මුරණ්ඩු චරිතයක් කියලා කවුරු හරි චෝදනා කළොත් එහෙම මම මුරණ්ඩු කියන කාරණේ එකහලා පිළිගන්න අමාරුයි. හැබැයි මං කෙලින් කතා කරන කෙනෙක්. වැරද්ද නිවැරදි කරන කෙනෙක්. වරදක් සිද්ධ වෙනවා නම් මං නිහඬ වෙන්න අවස්ථා අඩුයි. මුරණ්ඩු චරිත වැඩිපුර ඔබට ලැබෙන්නේ එහින්දද? ඒක නම් කියන්න දන්නේ නැහැ. හැබැයි චරිත බාර ගන්නවා. එහි හොඳ නරක බලන්නේ නැහැ. අනිත් කාරණාව චරිත තෝරලා බේරලා රඟපාන තරම් අපේ ටෙලි කර්මාන්තේ මහ විශාල එකක් නෙමෙයි. වෘත්තීය කලාකරුවෝ හැටියට හොඳ නරක උසස් පහත් බව බලන්න ගියොත් අපිට රඟපාන්න ලැබෙන එකක් නැහැ. ටෙලි තරුවක් විදිහට ඔබ ජනප්‍රිය වුණේ ඔබේ දෙනෙත්වල තියෙන ආකර්ෂණය නිසාලු. එහෙම කතාවක් මටත් ඇහිලා තියෙනවා. මගේ අම්මත් මට හැම වෙලේම කියනවා ඔය ඇස් වලින් දෙපාරක් කා දිහාවත් බලන්න එපා කියලා. අම්මා ඒ විදිහට කිව්වේ කාන්තා පාර්ශවය ගැනද? එහෙම වෙන්න ඇති සමහර විට. කොහොමත් මම එහෙමට පරිස්සම් වෙන්නේ නැහැ. කාන්තාවෝ වේවා පිරිමින් වේවා මම මේ ඕනෑම අයකු දිහා කෙලින් බලලා විවුර්තව කතා කරන කෙනෙක්. ඒ වගේම මම සරලයි සෙල්ලක්කාරයි. පෙට්ටි කඩේකින් තේ එකක් බොන්න හිතුනොත් ඒක කරනවා. තැඹිලි විකුණන තැනකට ගියොත් මම තැඹිලි ගෙඩිය කපාගෙන බංකුවක ඉඳගෙන ඒක බොනවා. මන් තරුවක් කිය නළුවෙක් කියන බැරියර් ඔළුවට ගන්නෙ නැහැ. අපි නළුව නේද? ප්‍රේක්ෂකයෝ අපිව මේ විදිහට දැක්කොත් අවුල් නේද කියලා මගේ නිදහස සීමා කරගන්නේ නැහැ. තැඹිලි ගෙඩියක් කපලා බොනකොට ප්‍රේක්ෂක ඇසකට ඒක ලකුණු අවස්ථා තිබ්බද? අපොයෝ. ඔවුන් ඉතා සුහදව මාහා එවන් අවස්ථාවල කතා බහ කරනවා. රසිකයින් වඩාත් කැමති ඒ සරල බවට තමයි මං හිතන විදිහට. මං කොණ්ඩේ වවනවා, කරඹ දානවා, මටම ආවේනික ෆැෂන් කරනවා. මට හිතවත් රසිකයෝ මට ප්‍රිය කරන්නේ මගේ පිස්සු විකාරවලටයි. එක්වරක් ඔබව තෝරා ගන්න අධ්‍යක්ෂකවරයෙක් නැවත යලි ඔබවම තෝරා ගන්න එක පුරුද්දක් වෙලාලු නේද? ඔව් එහෙම දෙයක් තියෙනවා තමයි. ඒකට හේතුව මං සෙට් එකේදී හරිම සුහදශීලී, නම්‍යශීලී, ඒ වගේම ප්‍රවීණයින්ට ගරු කරනවා. ඔහුගේ දවසක වෝල්ගා කල්පනී චෝදනා කරලා තිබුණා ඔබ ඇගේ මියුසික් වීඩියෝවකට මඩ ගැසුවා කියලා. ඒ ගැන කතා කරන්නට මං කැමති නැහැ. ප්‍රශ්නය අතාරිනවා මෙතනදී. උත්තරේ නොදුන්නොත් අවාසි ඔබට නේද හර්ෂණ? පොල්ගගේ ප්‍රශ්න වලට උත්තර බඳින්න මම පොලිස් ස්ටේෂන් කීයකට ගිහින් තියෙනවද? ඇත්තෙන් මේ අතීතය මට වදයක්. පොල්ග දැන් ඇගේ ජීවිතය තුළ, මම මගේ ජීවිතය තුළ. ඒ නිසා පහුගිය දේ හාර ඇවිස්සීම නිෂ්ඵලයි. අධ්‍යක්ෂණයට අත ගැසීම සඳහා ඔබ කල්යල් බලන බවත් ආරංචි. අධ්‍යක්ෂණයට යොමුවීම මගේ හීනතර එකක්. හැබැයි තවමනම් මං ඒකට මෝහත් මදි වගේ මට හිතෙන්නේ. ඒ හින්දා ඒකට අවශ්‍ය ශක්තිය පන්නරේ ලැබෙන තුරු බලන් ඉන්නවා. ඔබට තව හීන ඉතුරුව තියෙනවද? ඔව්, රට රටවල සංචාරය කරන්න, අපේම කියලා පුංචි නිවහනක් තනන්න මේ දවස්වල සැලසුම් කරනවා කියලයි අලුත බැඳ හර්ෂණ බෙත්මගේ ඒ විදිහට කියලා තිබුණේ.